දහසකුත් නොඑක් ප්‍රශ්න ගැටලු කරදර බාධක මැද ජීවිතයේ අමහිහිරි කටුක බව අත්විඳින දරුවනි ඔබගේ ගැටලු වලට තවමත් හරියාකාරව විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී සිටියේද දහස් ගණන් ගුරුවරුන් ගුරු මෑණිවරුන් වශයෙන් පෙනී සිටින හොර ව්‍යාජ තක්කඩින්ට ඔබ අහුවන කෙනෙක්ද එහෙනම් මෙන්න ඔබට අණගිය අවස්ථාවක් දෙස් විදෙස් දහස් ගණන් අසරණු දරුදරියන්ට අති ප්‍රබල ගුරුකම් බලමගින් සත්‍ය ඇස් පනා පිට පෙන්වා සියලු දුක් කරදර ගැටළු සඳහා පිහිට වූ ගුප්ත විද්‍යා මන්ත්‍රාචාරිණී සුනේත්‍රා ගුරුමෑණියෝ. දරුවන් සරණයි පුතේ. මම නමින් සුනේත්‍රා ගුරුමෑණියෝ. මම පුතේ ගොඩක් කරන්නේ පුතේ වාචික කර්ම. හැරගිය කෙනෙක් ගෙන්නලා දෙනවා. වාචික කරලා දෙනවා. දින තුනෙන් පුතේ මම මේ උනෑම පුද්ගලෙක් වාචික කරලා දෙනවා. තරහා උනේ කෙනෙක් යාල් කරලා දෙනවා මම දින තුනෙන් පුතේ අනිවාර්යෙන් වැඩේ කරලා දෙනවා විදේශගත දරුවන්ටත් පුතේ කියන්නේ දින තුනෙන් පුතේ අනිවාර්යෙන් මම වැඩේ කරලා දෙනවා මට ඕනි පුතේ නමයි ෆොටෝ දෙකයි විතරයි ඊට අමතරව පුතේ මේ රැකී රක්ෂා දියුණුවට විභාග ජය නඩු අබ ජය අනවින කොඩි වින සෑම දෙයක්ම පුතේ දින තුනක් ඇතුළත මම අනිවාර්යෙන් කරලා දෙනවා මේ පහන විස්තපා පුතේ අනිවාර්යෙන් මම කරලා දෙනවා දින තුනක් ඇතුළත. පුතාලා කතා කරන්න පුතේ මම අනිවාර්යෙන් මේ දින තුනෙන් පුතේ වැඩේ කරලා දෙනවා. අයිබෝවන් කියලා සිළු දිනාම අපේ YouTube නාලිකාවට ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට හඳුන්වා දෙන්නේ ඉතාමත් බලගත් වශී ක්‍රමයක්. තමන්ගේ ආදරවන්තිය සැමියා බිරිඳ තමන්ව හැර ගිහිල්ලා නම් ඉන්නේ ඔහුව හෝ ඇයව ඔයාගේ වෙතට ගෙන්ව ගන්න මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට ඉස්සර වගේ ආදරේ කරුණාව සෙනෙහස ඔහුගෙන් හෝ ඇයගෙන් ලැබෙන්නේ නැත්තම් ඒ නැති වී ගිය ආදරේ කරුණාව සෙනෙහස නැවත ඔයාට ලබා ගන්නත් මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. තමන්ගේ සහකාරිය විතරක් නෙවෙයි තමන් කැමති ඕනම පුද්ගලයෙක්ව තමන්ගේ ඥාති කෙනෙක් වෙන්න පුළුවන් යාළුවෙක් වෙන්න පුළුවන් සහෝදරයෙක් වෙන්න පුළුවන් වැඩ කරන තැන බොස් වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ව තමන්ගේ වසඟයට අරගෙන මේ ක්‍රමය භාවිතා කිරීමේ හැකියාව ඔයාට ලැබෙනවා. ඉතින් කොහොමද කරන්නේ මොනවද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව ඔයාට මම සරලව පැහැදිලි කරනවා. ඒක නිසා සම්පූර්ණ වීඩියෝ එක තැනක්වත් මග අරගන්නේ නැතුව සම්පූර්ණ වීඩියෝ එක ඉවර වෙනකම්ම නරඹන්න. හරියට ඒ කියන දේවල් පිළිපැදලා හරි විදිහට මේ දේ කරලා ප්‍රතිඵල 100%ක් ලබා ගන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ අපේ YouTube channel එකව තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන රතුපාටින් subscribe කියලා button එකක් මේ button එක press කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඊට එහා පැත්තේ තියෙන bell සලකුණක් මේ bell සලකුණ click කරොත් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම වීඩියෝ කෝගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරි. ඉතින් බලමු කොහොමද මේ දේ කරන්නේ මොනවද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව මේ දේ කරන්න නිශ්චිත දිනයක් වෙලාවක් නැහැ. ඔයා කැමති දවසක කැමති වෙලාවක ඔයාට කරන්න පුළුවන් ඕනම දවසක් ඕනම වෙලාවක් යොදා ගන්න පුළුවන්. කරන දවස පුරාවටම ඔයා මස් මාංශ අනුභව කරන්න එපා. මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන්න එපා. පිරිසිදු වෙලා පේවිලා මේ දේ කරන්න. කාටවත් කරන්න කලින් කියන්න එපා. කරාට පස්සේ කාටවත් කියන්නත් එපා. නිදහස් නිස්කලංක ස්ථානයක් තෝරගන්න. ඒ වගේම සම්පූර්ණ අවධානය මේ කරන කාර්යයට පමණක් ලබා දීලා කරන්න. පුළුවන් නම් කරන ස්ථානය ලස්සනට හදාගන්න. ඒ කියන්නේ මල් කිනිත්තක් තියලා, ඉටිපන්දම් තියලා, සුවඳ ද්‍රව්‍ය ඉහලා ඉටිපන්දම් පත්තු කරන්න පුළුවන්. කැඩපතක් තියන්න පුළුවන්, හඳුන් කුරු පත්තු කරන්න පුළුවන්. ඒ විදිහට කරන ස්ථානේ ලස්සනට හදාගන්න පුළුවන් නම් පූජාසනයක් වගේ ඔයාට පුළුවන් විශ්වයේ සැරිසරන බලගත ධනාත්මක ශක්තියනවා කරන කාර්යයට ආකර්ෂණය කරගන්න. එතකොට ඒ කරන කටයුත්තෙන් ලැබෙන ප්‍රතිඵල වේගවත් වෙනවා. ඒ වගේම ඒව ධනාත්මක ප්‍රතිඵල වෙනවා. ඒක නිසා ඔයාට එහෙම ලස්සනට ඔයා කරන ස්ථානේ හදාගන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා. මේක අනිවාර්යේ නෑ. ඔයා කැමති නම් තමයි ඒක කරන්න ඕනේ. ඉතින් ඔය කියන කරුණු කාරණා අනිවාර්යයෙන්ම පිළිපදින්න ඔයා. මේ දේ කරන්න අපිට අවශ්‍ය කරන්නේ සුදු පැහැති කඩදාසියක්. මේ කඩදාසිය කිසිම දෙයක්, ඒ කියන්නේ ඉරිවත් වෙන කිසිම දෙයක් තියන්න බෑ. සාමාන්‍ය පොතක නම් රූල් තියෙනවා, නැත්නම් කොටු පොතක නම් කොටු තියෙනවා. එතකොට ඒ වගේ කොලයක් වා මේකට පාවිච්චි කරන්න බෑ. තනි පැහැදිලි සුදු කොලයක් කඩදාසි කෑල්ලක් අපිට අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ලිවිය හැකි ආකාරයේ පෑනක්. මේක කළු වෙන්න පුළුවන්, රතු වෙන්න පුළුවන්, නිල් වෙන්න පුළුවන්, ගැටලුවක් නැහැ. ඉතින් ඔයාම ද්‍රව්‍ය දෙක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඔයා මුලින්ම කරන්න ඕනේ මේ කඩදාසිය අරගෙන
ඉන්ෆිනිටි මාර්ක් එක අඳින්න ඕනේ. කියන්නේ අනන්තය දක්වන සලකුණ අඳින්න ඕනේ. මේක අඳින වෙලාවේදී එයාගේ රූපේ වහිතේ මවා ගන්න. එයා ඔයාට වශී වෙන්න ඕනේ කියන ප්‍රාර්ථනාව හිතේ තියාගන්න. ඒ විදිහට ඉන්ෆිනිටි මාර්ක් එක අඳින්න. ඇඳලා ඉවර වෙලා මේකට උඩින් ඔයාගේ නම ලියන්න. එයා ඔයාට කතා කරන්නේ මොන නමින්ද? ඒ නම ඔයා ලියන්න උඩින්. පහලින් ඔයාගේ වසඟයට ගන්න ඕන පුද්ගලයාගේ නම ලියන්න. ඒ කියන්නේ ඔයා එයාට වැඩිපුරම කතා කරන නම මොකක්ද? ඒ නම ලියන්න. ඒ විදිහට ඔය දෙන්න අතර ඔය දෙන්න වැඩිපුරම භාවිතා කරන නම් දෙක මොකක්ද? ඒ නම් දෙක මේ විදිහට උඩින් සහ පහලින් ලියා ගන්න ඕනේ. එහෙම ලියාගෙන ඉවර වෙලා අපි ඔයාලට ලබා දෙනවා බලගත වශී මන්ත්‍රයක්. මේ වශී මන්ත්‍රය වාර 7ක් 14ක් 21ක් කියන වාර ප්‍රමාණ තුනෙන් කැමති වාර ප්‍රමාණයක් කොට ජප කරන්න පුළුවන්. ජප කරන වාර ගාන වැඩි වෙනකොට ලැබෙන ප්‍රතිඵල වැඩි වෙනවා. හැබැයි එහෙම කියලා ඔයා 21කට වැඩි ජප කරන්න යන්න එපා. 7ක් හරි 14ක් හරි 21ක් හරි ජප කරන්න. ජප කරනකොටත් වචන වැරදෙන්න පුළුවන්, උච්චාරණය වැරදෙන්න පුළුවන්. එතකොට ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙනවා. ඒක නිසා අපි ඔයාට මේ මන්ත්‍රය වීඩියෝ එක අවසන් වෙනකොට අදාළ නියමිත නිශ්චිත වාර ප්‍රමාණයක් ඔයාට අපි වාදනය කරනවා. ඒක ඔයාට පුළුවන් සම්පූර්ණ වාර ගාන ඉවර වෙනකම්ම එක තැනක්වත් මග හැරගන්නේ නැතුව ඒ සම්පූර්ණ වාර ගානම ශ්‍රවණය කරන්න. එහෙම ශ්‍රවණය කරලා හරි ජප කරලා හරි බල කරගන්න ඕනේ. බල කරගත්තට පස්සේ මේ කඩදාසි මෙව හදාගත්තු යන්ත්‍රය බල වෙලා තියෙන්නේ. මේක ඔයා ඔයාගේ පැත්තට තුන් වතාවක් නවන්න ඕනේ. තමන්ගේ පැත්තට තුන් වතාවක් නවන්න ඕනේ. මෙතනදිත් ඔයා යාගේ රූපේ හිතේ මවා ගන්න, යාවට වශී වෙන්න ඕන කියන ප්‍රාර්ථනාව හිතේ තියාගන්න ඕනේ. එහෙම තුන් වතාවක් ඔයාගේ පැත්තට නවලා මේ කඩදාසිය ඔයා රාත්‍රියේ නිදා ගන්න යන කොට්ටේ යටින් තියාගන්න. ඉතින් මේ දේ කළ බලන්න අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා. ප්‍රතිඵල ලැබුණට පස්සේ මේ කඩදාසිය පුළුස්සලා අලු ටික පහ කරලා හරින සුළඟේ. මේ සම්බන්ධයෙන් අපැහැදිලි දෙයක් තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වෙලාවේදී මේ වීඩියෝ එක නරඹන ඔයා යම් කිසි ප්‍රශ්නයක ගැටලුවක ඉන්නවා වෙන්න පුළුවන්. ඔයා මොන ප්‍රශ්නයක ගැටලුවක මේ වෙලාවේ හිටියත් ඔයාගේ ප්‍රශ්නවලට ගැටලුවලට ඉක්මන් විසඳුම් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා දෙවි පීඨය කියලා කමෙන්ට් එකක් දාන්න. අපි අනිවාර්යයෙන්ම ආශිර්වාද කරනවා ඔයාගේ ප්‍රශ්නවලට ගැටලුවලට ඉක්මන් විසඳුම් ලැබෙන්න කියලා. ඒක නිසා දෙවි පීඨය කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම විශේෂ කාරණාවක් කියන්න ඕනේ. මෙවැනි ගුප්ත කටයුත්තකට එහා ගිය ගුරුකම් කටයුත්තක් වාට කරගන්න අවශ්‍යයි නම් ශ්‍රී ලංකාව තුල හිටියත් ඔයා විදේශගත වෙලා හිටියත් ඔයාට පුළුවන් ඕනෑම ගුරුකම් කටයුත්තක් ඉතාමත් සාධාරණව සාර්ථකව මේ තිරේ දිසුන අංකයට ඇමතුමක් ලබාගෙන සිදු කරගන්න. ඉතින් ඒකත් මතක් කරනවා. ඒ වගේම නැවත මතක් කරන්න ඕනේ අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන් subscribe කරන්න. මේ වගේ වටින වීඩියෝ එකක් අරන් ආයෙත් ඔයාලා හමුවට එන්නම්. සියලු දිනාටම සුබ දවසක්. ඕම් නමෝ නාම වශීකරණ සර්වාජන වශමානාය ස්වාහා. ඕම් නමෝ නාම වශීකරණ සර්වාජන වශමානාය ස්වාහා. ඕම් නමෝ නාම වශීකරණ සර්වාජන වශමානාය ස්වාහා. වශීකරණ සර්වාජන වශමානාය ස්වාහා. ඕම් නමෝ නාම වශීකරණ සර්වාජන වශමානාය ස්වාහා. ඕම් නමෝ නාම වශීකරණ සර්වාජන
වශමානාය ස්වාහා. වශීකරන් සර්වාජනජන වශමානාය ස්වාහා. ඕම් නමෝ නාම වශීකරන් සර්වාජනජන වශමානාය ස්වාහා. ඕම් නමෝ නාම වශීකරන් සර්වාජනජන වශමානාය ස්වාහා. වශීකරන් සර්වාජනජන වශමානාය ස්වාහා. ඕම් නමෝ නාම වශීකරන් සර්වාජනජන වශමානාය ස්වාහා. ඕම් නමෝ නාම වශීකරන් සර්වාජනජන වශමානාය ස්වාහා. වශීකරන් සර්වාජනජන වශමානාය ස්වාහා. ඕම් නමෝ නාම වශීකරන් සර්වාජනජන වශමානාය ස්වාහා. දහසකුත් නොයෙක් ප්‍රශ්න ගැටලු කරදර බාධක මැද ජීවිතයේ අමිහිරි කටුකු බව අත්විඳින දරුවනි, ඔබගේ ගැටලුවලට තවමත් හරියාකාරව විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී සිටියද? දහස් ගණන් ගුරුවරුන් ගුරු මෑණිවරුන් වශයෙන් පෙනී සිටින හොරව්‍යාජ තක්කඩීන්ට ඔබ අහුවුණ කෙනෙක්ද? එහෙනම් මෙන්න ඔබට අණගිය අවස්ථාවක්. දෙස් විදෙස් දහස් ගණන් අසරණු දරු දැරියන්ට අතිප්‍රබල ගුරුකම් බලමගින් සත්‍ය ඇස් පනාපිට පෙන්වා සියලු දුක් කරදර ගැටලු සඳහා පිහිට වූ ගුප්ත විද්‍යා මන්ත්‍රාචාරිණී සුනේත්‍රා ගුරුමෑණියෝ. මම පුතේ ගොඩක් කරන්නේ පුතේ වශීකරණ. හැර ගිය කෙනෙක් ගෙන්නලා දෙනවා, වශී කරලා දෙනවා. දින තුනෙන් පුතේ මම මේ උනෑම පුද්ගලයෙක් වශී කරලා දෙනවා. තරහා උනේ කෙනෙක් යාළු කරලා දෙනවා. මම දින තුනෙන් පුතේ අනිවාර්යෙන් වැඩේ කරලා දෙනවා. විදේශගත දරුවන්ටත් පුතේ කියන්නේ දින තුනෙන් පුතේ අනිවාර්යෙන් මම වැඩේ කරලා දෙනවා. මට ඕනි පුතේ නමයි ෆොටෝ දෙකයි විතරයි. ඊට අමතරව පුතේ මේ රැකී රක්ෂා දියුණුවට විභාග ජය, නඩු අබ ජය, අන වින, කොඩි වින, සෑම දෙයක්ම පුතේ දින තුනක් ඇතුළත මම අනිවාර්යෙන් කරලා දෙනවා. මේ පහන විස්තපා පුතේ අනිවාර්යෙන් මම කරලා දෙනවා දින තුනක් ඇතුළත. පුතාලා කතා කරන්න පුතේ මම අනිවාර්යෙන් මේ දින තුනෙන් පුතේ වැඩේ කරලා දෙනවා.